මා ඔබලව ආදරෙන් පිළිගන්නවා රස උයනට. මගෙන් දිගින් දිගටම ඉල්ලා තිබුණා සිංහල අචාරෝ හදන හැටි පෙන්වන්න කියලා. බලමු අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. රතු ලුණු, කැරට්, බෝංචි, අමු මිරිස්, සුදු ලුණු. මේවා හොඳින් හෝදලා කිචන් ටවල් එකක් උඩ තියලා හොඳින් තෙත ඉවත් කරගන්න. අපිට අවශ්‍ය වෙනවා විනාකිරි මිලිලීටර් 200ක් වගේ ප්‍රමාණයක්. ඒකෙන් ටිකක් මන් දාගන්නවා මේ භාජනයකට. ඒකට අබ ටික දාගන්නවා. මේක ටික වෙලාවක් පෙඟෙන තියාගමු. අමු මිරිස් මේ විදිහට පලා ගන්න පොඩ්ඩක්. පිහියෙන් තොගන්න පුළුවන් මේ විදිහට කපා ගන්න. බෝංචි මේ විදිහට කපා ගන්න. නැත්තම් මේ විදිහට පිහියෙන්ුත් කපා ගන්න පුළුවන්. විනාකිරි දාන්න ගන්න මැටි භාජනයේ මේ හැන්දයි හොඳින් හෝදලා පිහ දාලා තියාගන්න. වියලි වෙන්න ඕනේ භාජනයේ හැන්දයි. තෙත පිටින් ගන්න එපා. දැන් ඒකට අපේ ඉතුරු විනාකිරි ටික දාගන්න. ඒක ඕන් කරගන්න. ලුණු, දැන් විනාකිරි ටික හොඳින් රත් වෙලා ඒකට මම අමු මිරිස් ටික දාගන්නවා. වැඩි වෙලා තියාගන්න අවශ්‍ය නැහැ. ඉවත් කරගන්න. සතුරු ටික දාගන්න. ඉක්මනටම ගන්න. කැරට්, බෝංචි, ඒක ඉවත් කරගන්න. කපාගත්තු අමු ගස් කපු ටික දාගන්න. මේක ටික වෙලාවක් තියාගන්න. මේක තියෙනවා මම කොටාගත්තු ගම්බිරිස්. අපි පෙඟෙන්න තියාගත්තු අබ ටික ඒකට දාගන්නවා. ඉඟුරු, සුදු ලුණු, මුරුංගා පොතු ටික. දැන් මම මේක හොඳින් අඹර ගන්නවා. මේ තියෙන්නේ අපේ විනාකිරි මිශ්‍රණය. මේකට අඹරගත්තු ද්‍රව්‍ය ටික දාගන්න. තලාගත්තු
කරාබු නැටි එක කරඳ මූ කරන් දෙක තලාගෙන තියෙන්නේ. හොඳින් කලවම් කරන්න පුරුදු පොත්ත. මං සීනි සල්පයක් දාගන්නවා, ඔයාලට කැමති නම් දාගන්න. මේ වෙලාවේ පොඩ්ඩක් රස බැලුවොත් ඔයාලට තේරෙයි තිත්ත ගතිය. ඒ තඹගත්තු මේ ද්‍රව්‍ය කලවම් කරාම තිත්ත ගතියක් එන්නේ නැහැ. හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ ලුණු බලන්න. බලලා මදි නම් තව ලුණු ටිකක් දාගන්න. මේකට නම් ලුණු ඇති. දැන් මේක හැන්දෙන් හොඳින් තද කරන්න. දැන් මම මේක පිරිසිදු රෙද්දකින් මේ විදිහට වහලා තියා ගන්නවා. හෙට අපි අරගෙන බලමු මේක කොහොමද කියලා. මේ තියෙන්නේ අපි ඊයේ හදාගත්තු අච්චාරුව. ඔගොල්ලෝ දකින්න ඇති මම මේකට කහ දැම්මේ නැහැ. තමන්ට කැමති නම් කහ එකතු කරගන්න පුළුවන්. කහ නැතුවත් හදනවා. මේ තියෙන්නේ මේ විදිහට කහ දාලා හදාගත්තු අච්චාරුව. අද අපි හැදුවේ කහ නොදා. සමහරක් අය සූදුරු සහ කොත්තමල්ලි අඹරගෙන අච්චාරුවට දානවා. ඒ සමහරක් පළාත්වල කරන විදිහ. ඉතින් තමන්ට කැමති විදිහකට හදාගන්න පුළුවන්.